Hi guys, super dawasak konnichiwa kiyala piliganna ape journey vlog youtube channel ekata ape channel ekata subscribe karala bell icon click karala tiya ganna oyalata japane pilibandawa wenath ratawal gana thiyenawa japane pilibandawa aluthma thoraturu japane gana vistara विस्तरात्मक अभी चैनल संबंध अभी अद पोट पार्टी पड़ी वीडियो तीरने अद पोट हीतल हिमत पोट वकील तिब एक अभी खलिंग दिप्च वीडियो अग्न तम हेतु ट्रटकटे अभी विशेष अद्कोनो लंका जपा कौर बुद्धले गेनो देवा पीली बंदव के तमंगे लगेज हजागण विधि गणपी अद कथागर अम अद कि फ्लैट इकोनॉमी क्लास लगेज अभी मुलिम इकोनॉमी क्लास आवत कोहम आवत जपान गुडको स्टूडेंट वीसा नत्तंग वर्किंग वीसा ट्रेनिंग वीसा इवागे कैटेगरी बड़ी अभी गुडक मुलतनते मु ट्रेनिंग वीसा हो वर्क वीसा पत्ता इतने स्टूडेंट वीसा पत्ता मैं वीसा कैटगरी दिखाते विनाशन बड़ प्रमाण बर पील बंद अभी स्टूडेंट वीसा गई तेल स्टूडेंट के नोट जपान तमंगे लगेज जगे बरती इट पास प्रमाण सही से अतीनवा स्टूडेंट एक बोलवा मेन लगेज जगे तमंगे प्रधान लगेज जगे किलो हतलिह प्रमाण पे अते नॉर्मल गेन हैंड लगेज किलो हतक प्रमाण गेन बोलवा किलो हतलिह की अने स्टूडेंट कनेक्ट एयर टिकट वाट गेन बोलवा फ्री हम प्रमाण एक साइज से कुत्ती लगेज जगे एक अभी पस कथागम मेन लगेज कि हतली हे बुड़वा हैंड लगेज कि हतक प्रमाण हे बुड़वा अभी इससे लुक अवधान अत्यावश्यम बड़ पमान मेन लगेज एक आगे बेडशीट हेम गुड़ा बर वेडी एवा वेनम दे लगेज अरगे कैम बड़ इतरा मेन लगेज दागन तीन गुडक वासी अक्ट मार्ते बड़ी तेरूमा लोक बेडीट वर्ग हेम रेदी गुडक दागेन मट गेन पुलवा कैम प्रमाण गुडक सीमित होना एक इनोट हम पॉइंट मेक तमंट वर्ष तुन वर्ग हेम गुडक मेहट गेन तीन एंदा एक निशा ये वगे ड्रेवल तमंगे मेन लगेज दागण पुलवा गुडक कि हतल हरियाण वाट लू वासी अक्न हेल्ला हर स्टूडेंट अनिवार्य कि हतल प्रमाण फ्री गेन पुलवा मेन लगेज हाँ लगेज कि हतल प्रमाण हतक प्रमाण गेन पुलवा वाट या टिकट अत हमें टिकट दीनवा गेन पुलवा बग प्रमाण एक स्टूडेंट ये प्रमाण मेन लगेज अत्यावश्य दीवा दागण दागत्म वासी दाग अभी कथागम मेन लगेज साइज डायमेंशन एक उस पलल दिग एक सेंटीमीटर पनास अटकट अड़ुन एक पनास अटको इट अड़ुन
ඩයිමන්ෂන් එක ඒ ගාන තියා ගන්න ඕනේ යාළුවනේ මෙහෙමයි 158ට වැඩි වුණොත් ඒක එයාපෝට් එකෙන් යාලා අය කිරීමක් කරනවා දැන් ඔයාලට 158ක ඩයිමන්ෂන් එකක ලැගේජ් එකක් ෆ්‍රී ගේන්න පුළුවන් ටිකට් එකත් එක්ක ෆ්‍රී හම්බෙන්නේ අපිට නමුත් ඊට වඩා පොඩ්ඩක් වැඩි වුණොත් ඒකට ගෙවන්න වෙනවා සාමාන්‍යයෙන් ඊට වැඩි වුණොත් එක ලැගේජ් එකකට ඩොලර් 50ක මුදලක් ගෙවන්න ඕන කියලා තමයි මම දන්නේ ඩොලර් 50ක් කියන්නේ යාළුවනේ ඉතින් පොඩි ගාණක් නෙවෙයිනේ සාමාන්‍ය ලොකු ගාණක්නේ ඒක නිසා ඔයාල ලැගේජ් එක හදා ගන්නකොට මුලින්ම අන්න එක ගැන සැලකිලිමත් වෙන්න ඕන අපි මේන් ලැගේජ් එකට අත්‍යවශ්‍ය දේවල් දාගෙන ඊට පස්සේ අපිට හෑන්ඩ් ලැගේජ් එකටත් ඒ අයිටම් ටික දාගෙන අපිට තව ගේන්න පුළුවන් සයිඩ් බෑග් එකක් වගේ දාගෙන සාමාන්‍යයෙන් ලැප් එකක් වගේ එතකොට වෙන අපිට චාර්ජර් හෑන්ඩ් ෆ්‍රී හැම ගේනවා නම් සයිඩ් බෑග් එකක් දාගත්තට පස්සේ ඒක කොහෙදිවත් කිරෙන්නේ මැනෙන්නේ කිසිම දෙයක් නැහැ අපේ කරේ එක දිනනවා ෆ්ලයිට් එකට නගිනකොට විතරක් පොඩ්ඩක් ඒ ටික වෙනම තැනකින් තියන්න ඕනේ ස්කෑන් කරන්න එච්චරයි ඒක බර කිරෙන්නේ කිසිම දෙයක් නැහැ ඊට පස්සේ ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ වගේ තමයි බරක් ගේන්න පුළුවන් වෙනත් 30 එක එන කෙනෙක්ට නම් කිලෝ 30ක ප්‍රමාණයක් මේන් ලැගේජ් එකේ ගේන්න පුළුවන් හෑන්ඩ් ලැගේජ් එක ස්ටුඩන්ට්ලට සමානයි කිලෝ 7ක් තමයි ගේන්න පුළුවන් හෑන්ඩ් ලැගේජ් එකේ එයාලටත් ඒ වගේමයි මේන් ලැගේජ් එකේ ඩයිමන්ෂන් එක 158ට වැඩි වෙන්නේ නැතුව ඒ ප්‍රමාණය ගේන්න පුළුවන් ෆ්‍රී වැඩි වුණොත් ඩොලර් 50ක ප්‍රමාණයක් එයාපෝට් එකෙන් අය ගන්න කිරීම සිදු කරනවා හරි අපි යමු තව යාළුවනේ ඔයාලට ලැප්ටොප් එහෙම පරිගණක කොටස් එතකොට හෑන්ඩ් ෆ්‍රී ෆෝන් චාර්ජර් ඒ වගේ ඉලෙක්ට්‍රික් අයිටම් ගේනකොට මෙහෙ ලොකු නීතියක් බලපාන්නේ සාමාන්‍යයෙන් ලැප්ටොප් 5-6ක් ගේන්නේ නැහනේ එක්කෙනෙක්ට එකක් හෝ දෙකක් ඒ වගේ ප්‍රමාණයක් කිසිම අවුලක් නැතුව ගේන්න පුළුවන් සමහරු කියනවා ඒජන්සි වලින් මේව ගෙනියන්න බෑ මේව ගෙනියන්න බෑ කිව්වට ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වනේ අපේ channel එකෙන් ඇත්තදේ ඇතිසැටියෙන් ඔයාලට කියන්නේ අපි ඇත්තටම විඳලා තියෙන අපහසුතාවයන් ඔයාලට තියෙනවා කියලා හිතාගෙන තමයි අපි මේව ඔයාලට කියන්නේ ඒ වගේ අයිටම් ගේන්න පුළුවන් කිසිම කාගෙම ප්‍රශ්නයක් නැහැ එතකොට අපි දැන් ෆ්ලයිට් එක ඇවිල්ලා ජපානයට බැස්සත් ජපාන ලංකාවේ එයාපෝට් එකෙන් තියෙන නීති නෙමෙයි හැබැයි ජපානේ තියෙන්නේ ජපානේ නම් එයාපෝට් මට හිතෙන විදිහට ජපානේ එයාපෝට් 98ක් වගේ ප්‍රමාණයක් තියෙනවා ඒකෙන් සාමාන්‍යයෙන් 28ක් සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකෙන් තමයි පරිපාලනය වෙන්නේ ඊට පස්සේ 67ක් ප්‍රමාණයක් ලෝකල් ගවර්න්මන්ට් එකෙන් නඩත්තු කරගෙන යනවා ඒ වගේනොත් ගොඩක්ම ලංකාවේ යනන් ඇවිල්ලා තියෙන ගොඩක්ම මම ආවෙත් නරීටා එයාපෝට් එකට ඊට පස්සේ ටෝකියෝ වල එයාපෝට් බහිනවා නගෝයා එයාපෝට් එකටත් බහිනවා ඒ වගේ මම දැකපු දේවල් එක්ක නරීටා එයාපෝට් එකේ පොඩ්ඩක් සර්ච් කරන ප්‍රමාණය බලන ප්‍රමාණය වැඩි ඒ කියන්නේ ඔයාලා ගේන ලැගේජ් එකේ සයිස් එක ලැගේජ් එකේ තියෙන දේවල් මොනවද ජපානයේ ගේන්න බැරි දේවල් මෙයාලා ගෙනල්ලා තියෙද කියලා පොඩි සර්ච් එකක් දෙනවා ඒ වගේ වෙනකොට ගේන්න බැරි දේවල් මම ඔයාලට ඉස්සරහට කියනවා වීඩියෝ එකේ ඒවා කිසිසේත්ම ගේන්න බෑ යාළුවනේ ඒක සැකයක් එහෙම හිතුනොත් සුනකේව ඉන්නවා සුනකේත් දාලා සර්ච් කරාට පස්සේ අනිවාර්යෙන් මේක අහු වෙනවා නරීටා එයාපෝට් එකට මම දන්න දැන් දැනට මාස 2කට විතර කලින් දන්න යාළුව දෙන්නෙක් ඇවිල්ලා තව දෙයක් මේක වෙනම කතාවක් විසිට් වීසා ඒ කියන්නේ දැන් දැනට ලොකු දෙයක් කියන්නේ දැන් වර්ක් වීසා හෝ ස්ටුඩන්ට් වීසා එන්න බැරි අය ජපානයේට ලංකාව ඉඳන් ගොඩක්ම විසිට් වීසා ගහලා ජපානයට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න අදහසක ඉන්නවා. උනාට ඒක යාළුවනේ ඇත්තටම කිව්වොත් වාසනාවට තමන්ගේ වාසනාවට වෙන දෙයක්.
භාෂාවයක් වෙලා හොඳට ජපන් ස්පීක් කරන්න පුළුවන් ජපානයේ යාළුවෝ ඉන්නව නම් සාමාන්‍යයෙන් කෙටිමක ගේමක් ගහන්න පුළුවන් නැත්නම් යාළුවනේ එහෙම විසිට් ඇවිල්ලා ඔයාලගේ කාලේ නාස්ති වීමක් මුදල් නාස්ති වීමක් විතරයි වෙන්නේ දැනට මාස දෙකකට කලින් මගේ යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා විසිට් වීසා නරීට වලින් බැස්සා එයාලා එයාපෝට් එකෙන් චෙක් ඉන් වෙලා තිබුණා කරපු ප්‍රශ්නත් එක්ක එයාලට කතා කරගන්න බැරි වෙලා ලুকু ප්‍රශ්න කොටකට මැදි වෙලා ඒ සෙනිකෙම්ම ලංකාවට ආපසු යන්න සිද්ධ වුණා ඒ වගේ දේවලුත් තියෙනවා ඒක අද වීඩියෝ එකට සම්බන්ධ නැතුණාට ඒකත් ඔළුවේ තියාගෙන අපි කතා කරමු අපි ලගේජ් එකට දාන්න ඕන දේව දාන්න ඕන ද්‍රව්‍ය ගැන අපි කතා කරමු ඉස්සෙල්ලම අපි මෙහාට එනකොට හරියට කිව්වොත් වියලි ආහාර පැත්තෙන් ඒ වගේ කුළුබඩු සාමාන්‍යයෙන් කුළුබඩු වලට මුල් තැනක් දීලා ඔයාලා ලගේජ් එක ලෑස්ති කරගත්තොත් හොඳයි මෙහෙත් ජපානයේදී අපිට ලංකාවේ ආහාර පාන ගන්න තැන් තියෙනවා උදාහරණයකට අපේ ළඟපාත තියෙන තැනක් ලංකාවේ මුස්ලිම් ජාතිකයන් කරන්නේ ගොඩක් ඒක ඒ ෂොප් එකට ගියාට පස්සේ අපිට ලංකාවේ තියෙන පරිප්පු, හාල් මැස්සෝ, කරවල ජාති, සොසේජස් ඊට අමතරව කුළුබඩු ද්‍රව්‍ය වුණා ගොඩක් දේවල් තියෙනවා නමුත් කුළුබඩු ද්‍රව්‍ය යාළුවනේ ලංකාවේ මිලට වඩා මෙහි මිලත් එක බලනකොට ගොඩක් වැඩි ඒ වගේ මාස 6කට 7කට අවුරුද්දකට සෑහෙන්න කුළුබඩු ගේන්න පුළුවන් නම් ඔයාලට ලুকু මුදලක් මෙහි ඉතුරු කරන්න පුළුවන් අපි ඉස්සෙල්ලම යමු කුළුබඩු ජාති ගැන අනිවාර්යයෙන්ම 3 5 කුඩු බැදපු 3 5 කුඩු ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් කිලෝ එක එක වගේ ගෙනාවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ මිරිස් කුඩු කෑලි මිරිස් ඒවත් කිලෝ එක එක වගේ කහ කුඩු එහෙමනම් ග්‍රෑම් 500ක් වගේ තිබුණොත් හොඳටම ඇති මාස 6කට 7කට එතකොට පොල් කිරි යාළුවනේ දියර පොල් කිරි ගෙනවට වඩා මැගි පිටිකල පොල් කිරි තියෙනවා ඒකෙන් කිලෝ දෙකක් විතර දාගත්තම් හොඳටම ඇති එතකොට අපිට ගොරක සීයෙන් බලා ඒවා පාවිච්චි කරන අය ඉන්නවනම් ඒවත් ගේන්න පුළුවන් අබේනසල් ඒ වගේ දේවල් මේ සාමාන්‍යයෙන් මම කියන්නේ මාස 7කට 8කට අවුරුද්දකට සෑහෙන්න පුළුවන් අර වගේ කිලෝ එකේ 3 5 කිලෝ එකක් මිරිස් වර්ග කිලෝ එක ගෙනාවොත් අනිවාර්යයෙන්ම අවුරුද්දකට සෑහෙන්න ඔයාලට කුළුබඩු පැත්තෙන් shape වෙන්න පුළුවන් ඊට පස්සේ හරි අපි කුළුබඩු ගැන කතා කරලා ඉවරයි ඒ පැත්ත හරි හරි අපි අනිත් වියලි ආහාර වලට යමු කුළුබඩු ගැන අපි කතා කරා පරිප්පු සෝයා මීට් වර්ග එතකොට චට්නි වර්ග ලුණු සීනි ඒව ගැන ජපානට එනකොට යාළුවනේ ඇට වර්ග ගේන්න පොඩි නීතියක් තියෙනවා ඇට වර්ග ගේන්න බෑ කියලා නමුත් පරිප්පු එහෙමනම් මට ප්‍රශ්නයක් වුණෙත් නෑ යාළුවනේ මගේ යාළුවොත් ගෙනාවා මාස් ගෙනාවා පරිප්පු එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ ලුණු සීනි නම් මේ යාළුවනේ ඕන තරම් ගන්න තියෙන ජපාන් සුපර් මාකට් වල කොම්බිනි වල එහෙම ගියාම ඕන තරම් ගන්න පුළුවන් ඒවා ලুকু මිලක් වෙන්නෙත් නෑ සාමාන්‍යයෙන් ගෙන් 200ක් ගෙන් 100ක් වියදම් කරාට පස්සේ ලුණු කුඩු කිලෝ එකක් සීනි කිලෝ එකක් ගන්න පුළුවන් ඒවට ලুকু බඩක් වෙන් කරගෙන එහෙම ගේනවට වඩා ඒ බඩෙත් Tamanට අවශ්‍ය කුළුබඩු දෙයක් ගෙනාවොත් ඒක ගොඩක්ම වටිනවා මට කරන්න බැරි වෙච්ච දේවල් මම ඔයාලට මේ කියන්නේ සාමාන්‍යයෙන් පරිප්පු කිලෝ 2ක 3ක ප්‍රමාණයක් මාස 6කට වගේ සෑහෙන්න සෝයා පැකට් 5-6ක් අච්චාරු බෝතලයක් චට්නි බෝතලයක් ඒ වගේ සීනිත් ගේනවා නම් යාළුවනේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ට වඩා ගේන එක වැඩක්ම නෑ අතරම තේරුමක් නෑ ඕනම නම් පොඩි ප්‍රමාණයක් ගේන්න මෙහෙන් ගන්න පුළුවන් එතකොට අපි යමු කුළුබඩු වලින් මට කියන්න අමතක වෙච්ච එකක් යාළුවනේ රම්පේ කරපිංචා ගේන්න තියෙනම් ගොඩක්ම හොඳයි කරපිංචා රම්පේ හොඳට වේලලා වේලුවට පස්සේ බර අඩු වෙනවා
පැක් කරලා හොඳට එළියට පිම්බෙන්නේ නැති වෙන්නේ ඒ වගේ ගේන්න තියෙනම් ගොඩක්ම වටිනවා මෙහේ රම්පේ කර පිංච නම් අර ලංකාවේ බඩු ගන්න තියෙන කඩ වලින් මිසක් වෙන දැන් වලින් ගන්න නෑ යාළුවනේ මෙහේ බවන්නේ නෑ මං කිව්ව නෑ 8 වර්ග මෙහේ ගේන්න බෑ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේට අවුරුදු 3කට වගේ කලින් නරිට එයාපෝට් එකේමයි ලංකාවේ කෙනෙක් ගෙනල්ලා තිබ්බා කොස්සට වගේ යා ගෙනාවේ මොකටද කියලා නෑ යාළුවනේ මටත් හිතා ගන්න බෑ සාමාන්‍යයෙන් කොස්සට කාපු නැති කෙනෙකුත් නෑ කොහොම හරි ගෙනල්ලා චෙක් ඉන් වෙනකොට මං කිව්වා සුනකෙක් ඉන්නවා කියලා එයාට කොහොම හරි ඉවක් දැනිලා සර්ච් කරනකොට තිබිලා වුණා ඒකේ හේතුව යාළුවනේ ඒ වගේ අට වර්ගයක් ගෙනවා කියන්නේ සාමාන්‍ය යම් කිසි දිලීර ජපානයේ භූගෝලට අහිතකර දෙයක් තිබුණොත් අනිවාර්යයෙන්ම ජපානයක පැතිරෙනවා ඒක නවත්ත ගන්න මීට අවුරුදු ගානකට කලින් දාපු නීතියක් තමයි ඒ වගේ මෙහෙ පැල කරන්න පුළුවන් ද්‍රව්‍ය ගේන්න තහනම් ඇට වර්ග කිව්වහම පළදුරු ඇට එළවලු ඇට වර්ග එළවලු පැල වර්ග කිසිසේත්ම මෙහෙ ගේන්න බෑ යාළුවනේ ගෙනාවත් අහු වුණොත් සාමාන්‍යයෙන් අපේ පාස්පෝර්ට් එකෙත් රතු සීලයක් ගහලා ඒක ලොකු දැනුවත් කිරීමක් කරනවා වෙන්න කලින් යාළුවනේ ඒක නවත්ත ගත්තොත් අපිට ඇත්තටම වාසි අයි යම් කිසි දෙයකින් චෙක් ඉන් වෙනකොට මේ වගේ වැරද්දක් කරලා තියෙනවා කියලා අහු වෙනවට වඩා මුලින් දැනගෙන ඒක නවත්ත ගත්තොත් ඇත්තටම අපිට වාසියක් තියෙනවා අපි ගේන්න පුළුවන් දේවල් ගැන මෙහෙම කතා කරලත් පුළුවන් නැත්තම් ලංකාවේ වෙබ්සයිට් එකක් තියෙනවා National Agriculture Service කියලා මම ඔයාලට ලින්ක් එක දාන්නම්. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලත් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ගෙනියන්න පුළුවන් ද්‍රව්‍ය මොනවද. ඒ කියන්නේ සනීප ආරක්ෂක ඒ වගේ ද්‍රව්‍ය නෙමෙයි කෑම ද්‍රව්‍ය මොනවද ගෙනියන්න තහනම් මොනවද ගෙනියන්න පුළුවන් කියලා ඒ වෙබ්සයිට් එකේ හොඳට පැහැදිලි කරලා තියෙනවා සිංහල භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් එක්කම පැහැදිලි කරලා තියෙනවා. තව දෙයක් අපි හාල්මැස්සෝ කරවල එහෙම ගෙනියනවා යනවල හාල්මැස්සෝ අනිවාර්යයෙන්ම උළු කඩලා තියෙන්න ඕන හොඳට වේලලා තියෙන්න ඕන එතකොට කරවල වුණත් හොඳටම වේලලා තියෙන්න ඕන වතුර තියෙන්න බෑ මෙහෙට ගේනකොට උම්බල කඩ වුණත් එහෙමයි හොඳට වේලපු වෙන්න ඕන වතුර තිබුණොත් මෙහෙන් චෙක් වුණොත් අනිවාර්යෙන් මේවා එයාපෝට් එකෙන් තියාගන්නවා තව අපිට ලංකාවේ නම් අපි ලංකාවේ ගොඩක් කලින් හදාගත්ත කෑම කියන්නේ අච්චාරු චට්නි බටුමෝජු වගේ දේවල් ගැන සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් මේව ගෙනියන්න පුළුවන්ද බැරිද කියලා අපි ඒ ගැන කතා කරමු ඔයාලට ගෙන්න පුළුවන් ඒවා අච්චාරු චට්නි ලුණු සම්බල් එතකොට ගොතෙන් පරාදු කරපු ද්‍රව්‍ය ගෙන්න පුළුවන් ඒවා ගේන විදි දිනවා සාමාන්‍යයෙන් අපි මන්නම් එනකොට පොඩ්ඩක් කට්ටියකින් අහුවට පස්සේ කිව්වා වීදුරු බෝතල් වල ගේන්න බෑ ඒ බෝතල් වල තියෙනවා නම් පැකට් වලට දාලා එහෙම එහෙම කතන්දර ඇහුවා නමුත් මම වීදුරු බෝතල් වල ගෙනාව යාළුවෝ එහෙම ප්‍රශ්නයක් උනේ නෑ මට ඔයාලටත් එහෙම වෙන්නේ නෑ කියලා හිතනවා ඒ නමුත් මේ ආයේගේ නීතියේ තියෙනවා එහෙම දෙයක් වීදුරු බෝතල් වල දාලා තියෙනම් ගේන්න බෑ කියලා ඒක ඉතින් යාළුවනේ ඇත්තටම අහුනොත් එහෙමයි නැත්නම් එහෙමයි ඒක බැලන්ස් වෙනවා ඔය හොඳම දේ යාළුවනේ ඇත්තරම් ඒව පැකට් කරලා ගේන්න පුළුවන් නම් වාසි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති හින්දා එතකොට පොල් කුඩු එහෙමත් ගේනවා නම් සාමාන්‍යයෙන් ගාපු පොල් ගෙනල්ලා වැඩක් නැහැ මෙහෙ සමහර වෙලාවට ගේනවා ඒ ගේනාවත් හොඳට වේලලා වතුර ප්‍රතිශතය ජල ප්‍රතිශතය අනිවාර්යයෙන්ම ගොඩක්ම අඩුවෙන්නම වේලලා ගේනවා නම් ඇත්තටම වටිනවා අපි ඇඳුම් ගැන කතා කරමු ඇඳුම් ගැන කතා කරනකොට යාළුවනේ මෙහේ දැන් අපි දන්නවනේ ජපානේ ගත්තොත් ඍතු හතරක් තියෙනවා වසන්ත කාලය, ගිම්හාන කාලය, සරත් කාලය, ශීත කාලය. ඒ ඍතු හතරට යාළුවනේ අනිවාර්යෙන්ම ඇඳුම් වෙනස් වෙනවා. දැන් මම එනකොට මෙහාට
ගිම්හාන කාලේ තිබුණ නට්සු එක ගිම්හාන කාලේ යාළුවනේ ඉතින් ජැකට් ඇඳගෙන ඩෙනිම් කලිසම් ඇඳගෙන ඉන්න එක මාරම අමාරු වැඩක් ඒක නිසා අපි ඇඳුම් පිළිමද ලොකු අවධානයක් දුන්නේ සාමාන්‍ය පොඩි පොඩි ඇඳුම් එහෙම දාගත්තේ දැන් යන්නේ අපේ ශීත කාලේ ඒකට හරියන්නේ නැඳුම් අනිවාර්යෙන්ම ඒ කාලේ වෙනකොට ෂොප් වල දානවා ඊට පස්සේ අපිට රීසයිකල් ෂොප් එකකට ගියත් හොඳ ජගට් එහෙම ගන්න පුළුවන් අටුම මිලට ඔයාලා ඇඳුම් ගැන ලොකු අවධානයක් දෙන්නේ නැත්තම් හොඳයි කියලාත් මට හිතෙනවා නමුත් ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන අයෙක්ට ස්ටුඩන්ට් ආවට පස්සේ අනිවාර්යෙන්ම අපි දැන් නිහොංගු ගක්කුවකත් එක්ක ලංකාවේදී අපි ඉන්ටර්විව් එකක් කරලා එන්නේ ඒක හින්දා ගක්කුව එක ප්‍රශ්නයක් නැහැ නමුත් මෙහෙ ඇවිල්ලා මෙහෙ තියෙන ඉන්ටර්විව් කීපයක් තියෙනවා උදාහරණයකට අපි සෙම්මුම් ගක්කුව යනකොට ඉන්ටර්විව් එකක් තියෙනවා අපිට ෂූෂකු නැත්තම් වර්කින් වීසා වදිනකොට ඉන්ටර්විව් තියෙනවා ඒවට හරියන්න ෆුල් ෂූට් වගේ දෙයක් දාගෙන එනවනම් හොඳයි ඇත්තටම මෙහෙ ෆුල් ෂූට් එකක් තමන්ගේ ඇඟේ සයිස් එකට ගන්න ගියම් පොඩ්ඩක් අමාරුයි ඒ සයිස් එක හදා ගන්න. ඒක හින්දා ස්ටුඩන්ට් කෙනෙක් එන කෙනෙක්ට ෆුල් ෂූට් එකක් ගේන එක අවාසියක් නොවේ කියලා මං හිතනවා. අනිත් තීසවලත් එහෙමයි සාමාන්‍යයෙන් එහෙම ඉන්ටර්විව් එකක් තිබුණොත් ඩෙනිම් කලිසම් ගහලා එහෙම යන්න හොඳ නැති හින්දා ෆුල් ෂූට් එකක් දාගෙන එන එක හොඳයි. නමුත් වෙන ඇඳුම් වර්ග අතරම කියනවා නෑලෝනේ දැන් සීත කාලේට අපි ජැකට් එකක් ගන්නවා කියන්නේ ඒ ජැකට් එක මාර බරයි. ඒ වගේ දෙයකට ලොකු බරක් වැය කරගෙන තමන්ගේ ලැගේජ් එක දානවට වඩා ඒකත් අපිට වෙන අයිටම් මෙහෙකට ඒ බර ගන්න පුළුවන්. ඒක නිසා ජැකට් එහෙමනම් ගේන එක වැඩක් නැහැ කියලා මට හිතෙනවා. මෙහෙ ඕන තරම් ඕනම ගානකට අඩුවට වැඩියට ඕනම මිලකට ගන්න පුළුවන්. අපි ඇඳුම් ගැන ඒ වගේ කතා කරා. තව දෙයක් යාළුවනේ ශීත කාලයක් වගේ තිබුණත් නැතත් ඔයාලට ජැකට් එකක් එහෙම ෆ්ලයිට් එක නගිනකොට මෙහෙම අතේ එල්ලගෙන ඉන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං කිව්වා වගේ ඔයාලා අනිවාර්යෙන් ලගේජ් හදාගන්නකොට මේන් ලගේජ් එකට අත්‍යවශ්‍ය දේවල් විතරක් දාගෙන අනිත් අපේ හෑන්ඩ් ලගේජ් එකේ තියෙන දේවලුත් එහෙමයි නෝමල් සයිඩ් බෑග් එකක් දාගෙන ඒ එක එක විදි සාමාන්‍ය ටිප්ස් පාවිච්චි කරලා ගෙන්න පුළුවන්. අපි ඒ වගේ හැම ඇඳුම් ගැන කතා කරා. අපි දැන් කතා කරමු බෙහෙත් ගැන. බෙහෙත් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් දීර්ඝකාලීන ලෙඩකට බෙහෙත් ගන්න කෙනෙක් නම් උදාහරණයකට දියවැඩියාව ප්‍රෙෂර් ලෝ ප්‍රෙෂර් එහෙම තියෙන කෙනෙක්ට වගේ ලංකාවෙන් බෙහෙත් ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. නමුත් උණට හෙම්බිරිස්සාවට කැස්ස වගේ දේවල් බඩේ ගෑස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් එහෙම බෙහෙත් නොගෙනාවත් ප්‍රශ්නයක් නැහැලෝනේ. මෙහෙ ෆාමසි ඕන තරම් තියෙනවා. ඒ වගේම අපේ අපාර්ට් එක ළඟ තියෙන සුපර් මාකට් එකක් සේන්ස් කියලා ඒකේ ග්‍රොසරි අයිටම් එක පැත්තක ෆාමසි අයිටම්. සාමාන්‍යයෙන් අපිට අපි හිතමු ජපන් තේරෙන්නම නැති කෙනෙක් කියලා ඒ ෂොප් එකේ වැඩ ගන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අපිට තේරෙන විදිහට එයාට කිව්වට පස්සේ ලෙඩේ අනිවාර්යෙන් මෙයා පෙන්නනවා ගිහිල්ලා බෙහෙත් ටික. මේ වගේ මේ බෙහෙත මේකට හොඳයි මෙහෙම මෙහෙම හොඳයි කියලා සාමාන්‍යයෙන් භාෂාව තේරෙන පුද්ගලයන් නම් Tamanටම තනියෙන් ගිහිල්ලා ඒ මැනුවල් එක පොඩ්ඩක් කියෙව්වා. ඒකේ තියෙනවා යාළුවනේ සාමාන්‍ය අපි හිතමු ප්‍රෙෂර් තියෙන කෙනෙක්ට ඔන්න ප්‍රෙෂර් තියෙන කෙනෙක්ට හෙම්බිරිස්සාව හැදිලා. නමුත් ඒ බෙහෙත හෙම්බිරිස්සාවට බොන්න පුළුවන්. නමුත් ප්‍රෙෂර් එකට හොඳ නැහැ. ඒ වගේ ඔක්කොම සදාහන් කරලා තියෙනවා. ජපානයේ ගොඩක් අය ක්ලිනික් ගිහිල්ලා බෙහෙත් ගන්න ලොකුම ලෙඩක් ආවොත් විතරයි. නැත්තම් නෝමල් පොඩි පොඩි ඇඟේ කැක්කුම් එහෙම තිබුණා ටක් ගාලා ෆාමසියකට ගියා බෙහෙත ගත්තා කැසියරගෙන් දීුවා බිල කැඩුවා. ඒ වගේ ඒ පහසුකම් මෙහි හැම පැත්තෙම තියෙනවා. අර වගේ දීර්ඝකාලීන ලෙඩකට බෙහෙත් ගන්නව නම් ඉසක් බෙහෙත් අරන් එන්න. නැත්තම් බෙහෙත් නොගෙන ආවත් ප්‍රශ්නයක් නැහැ. මොකද යාළුවනේ ලංකාවේ දැන් බෙහෙත් කියන්නේ මාරම ගණන් જાතියක්. මමත් එනකොට ගත්තා බෙහෙත් වර්ග පහක් විතර. මට බෙහෙත් ටිකටම ගියා ලංකාවේ සල්ලි වලින් 35000කට වඩා.
ඒක නිසා මෙහි එච්චර බෙහෙත් ගණනුත් නැහැ යාළුවනේ බෙහෙත් උපරිම high quality බෙහෙත් තියෙන්නේ ඒක නිසා බෙහෙත් පිළිබඳ ඒ වගේ ලොකු weight එකක් දරන්න නැත්නම් හොඳයි කියලා මං හිතනවා මොකද මම මේක වගකීමක් ඇතුව කියන්නේ යාළුවනේ මාත් ලංකාවෙන් ගෙනාවු බෙහෙත් හරියන්නේ නැතුව මෙහි බෙහෙත් බිව්වා මට ඇත්තටම හොඳයි ඒ බෙහෙත් හරි ගියා ඒක නිසා බෙහෙත් ගැන ලොකු සැලකිල්ලක් දක්වන්න නැත්තම් ප්‍රශ්නයක් නෑ යාළුවනේ නමුත් යාළුවනේ සාමාන්‍යයෙන් අසමොද ගම් බෝතලයක් සමහන් පස්පංගුව වගේ දේශීය සිංහල බෙහෙත් නේ ඒ වගේ දෙයක් ගෙනාවට ප්‍රශ්නයක් නෑ යාළුවනේ සාමාන්‍යයෙන් මෙහෙ බඩේ අමාරුවක් හදනොත් ටැබ්ලට් බොනවා වගේ ලංකාවේ වගේ දියර පාන සිංහල බෙහෙත් වගේ සාපේක්ෂ යන දේවල් මෙහි නැහැ ටැබ්ලට් තමයි ගොඩම තියෙන්නේ ඒක නිසා අසමොදගම් සිද්ධාලේප බාම් වර්ග වුණත් යාළුවනේ මෙහි ඇත්තටම ගන්න පුළුවන් ඒ වගේ දේවල් ඉස්සර තමයි ඉස්සර ගොඩක් අය මෙහෙම සෝෂල් මීඩියා වලින් සම්බන්ධ වෙන්නේ ජපානයේ අලුත්තරතුරු किसी चीज में दाना करने जापानी कुकमत की ये लोग दान नहीं करते तो हमारे इस तरह जापान टेन ने नमूद देंगे अत्तर में ताक़से नहीं दिए उन्होंने तेक बोन में दिया ऑनलाइन ऑर्डर करने वा आप याद ऑर्डर याद दम मट बस से हिटा वासे नो कोटा गेदे अपार्ट की साड़ बालू टिके बिल्ले रहे वाके लुकु पासुक ගෑල් ළමයට අවශ්‍ය සනීපාරක්ෂක දේවල් පිරිමි ළමයට එක වෙනස් වෙනවා ඒ වගේ ටූත් බ්‍රෂ් ටූත් පේස්ට් එහෙමත් ඉතින් මෙහෙ ගන්න පුළුවන් සාමාන්‍යයෙන් සතියක් වගේ ෂේප් වෙන්න එහෙම ගෙනාවට ප්‍රශ්නයක් නැහැ ඒ වගේ දේවල් එතකොට ෆේස් මාස්ක් එහෙමත් යාළුවනේ මෙහෙ ඕන තරම් ගන්න පුළුවන් නමුත් එයාපෝට් එක ඇතුලේ යූස් කරන්න ඕන වෙයි කියලා හිතනවා නම් තමන්ගේ සයිඩ් බෑග් එකකට වගේ मास्क दागन प्रश्न तव दिया फेस मास्क दागन मट उलवट आगे अभी लंका मम कोरोना टेस्ट करगनावे एक हार्ड मंगती आगे नीटे सामान्य बुलवादीट मगे चक्कर चक्कर मंगीत नवा नमूत पीसीआर कर एक हार्ड तमंग लंग त्यागन एक එයා ටිකට් එක පාස්පෝර්ට් එක අතේ තියන් ඉනවා වගේ එකත් ළඟින් තියාගෙන ඉන්න නැත්තම් ලොකු බෑග් වලට දැම්මොත් ඕවා අදින්න ගියාට පස්සේ ඔයාලා පහසුවට පත් වෙන නිසා අපි ඊට පස්සේ කතා කරමු ගේන්න ඕන දේවල් පැත්තෙන් ඔයාගේ ලංකාවෙන් ලියකියුලි පැත්ත ඔයා ස්ටුඩන්ට් කෙනෙක් එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන ලංකාවේ තියෙන සහතික අපි කාණ්ඩ කරොත් जपान भाषा एक्साम कल दिया सहतिक क्लास सहतिक वागे बर्थ सर्टिफिकेट मैरेज ना मैरेज सर्टिफिकेट मैरेज सर्टिफिकेट मेहे डिपेंड आनावना इट पास ड्राइविंग लाइसेंस का इंटरनेशनल करंग आवत මෙහි සාමාන්‍යයෙන් අවුරුද්දක කාලයක් ලයිසන් ඒ ලයිසන් එකෙන් වාහන ඩ්‍රයිව් කරන්න පුළුවන්. නමුත් ජපාන් රජයෙන් කියලා තියෙන්නේ මාස 6ක් පමණයි මෙහි ඩ්‍රයිව් කරන්න පුළුවන් කියලා. ඒ මාස 6 කියන එක හැදිලා තියෙන්නේ ඔයා මාස 6ක් මෙහි ඉන්න ගමන් ජපානේ ලයිසන් එකට ඇප්ලයි කරලා ජපානේ ලයිසන් එක ඔයා ගන්නවා කියන පරමාර්ථයත් එක්ක තමයි මාස 6ක් කියන කාලය දීලා තියෙන්නේ. නමුත් ඒක දැන් ගොඩක් ලංකාවේ අය කරන්නේ මාස 6ක් කොළඹින් එක ගන්න තියෙන මට හරියටම තැන මතක නැහැ. ඒ මුල් පිටපතත් අරගෙන එනවා නම් ලොකුම ඔයාලට උදව්වක් වෙනවා.
ඊට පස්සේ ඔයාලගේ තියෙන සහතික ඒ වගේ ලීගිරි අත්‍යවශ්‍ය ලීගිරිලා අනිවාර්යෙන්ම අරන් එනවොත් ඒක ගොඩක් වටිනවා නැත්නම් අයි ලංකාවට කියලා ඒව දාගන්න කාලයක් යනවා ඕව නැති වෙනවා ඒ ප්‍රශ්නත් එක්ක ලීගිරිලි පැත්ත එහෙමයි ගේන්න ඕන ඒ වගේ හරි අලුන් අපි ගේන්න ඕන දේවල් ඔක්කොම ගැන කතා කරා ඒ වගේ ප්‍රමාණ ලැගේජ් එකේ ප්‍රමාණ බර හදාගන්න එක ඔයාලගේ වගකීමක් සාමාන්‍යයෙන් මම කිව්වේ මම ගෙනාවු ප්‍රමාණත් එක්ක මට වෙච්ච අපහසුතාවයන් එක්කම මග අරවා ගන්න විදිය තමයි ඔයාලට කිව්වේ ඔයාලගේ මට අයිත් කියන්න තියෙන මේන් ලැගේජ් එක අත්‍යවශ්‍ය දේවල් වලට විතරක් වෙන් කරගන්න හෑන්ඩ් ලැගේජ් එකත් එහෙමයි වෙනම පොඩි පොඩි බෑග් එහෙම සයිඩ් බෑග් එහෙම දාගත්ත කිසිම ප්‍රශ්නයක් නැහැ ඒවට දාන දේවල් අර මේන් ලැගේජ් එකට දාගෙන බර වැඩි කරගෙන කරගන්න ඕනේ නැහැ ඒක අපරාධයක් ඇත්තටම තව දෙයක් ඔයාලගේ හෑන්ඩ් ලැගේජ් එකේ තියුණු උපකරණ සාමාන්‍යයෙන් පිහි නියකටර් කතුරු කොණ්ඩේ කපන මැෂින් තියනවා නම් ඒවා